තිම්මේ තින්න මගේ පේජනේෂන් ප්‍රජෙක්් එක තිම්මේ තම ම මේක ට්‍රේඩ් කරගත්ත ටෙම්පලේට් එක මම මේකට ටේබල්ස් ටයිටල් ඒ වගේ බටන්ස් ට්‍රේඩ් කරන්න දෙනවා ඉතින් අපි මේ ටේබල් එක බැක් එන්ඩ් එක කොහොමද බලන්න ඉතින් මේ තින්න මම මේකට යූස් කරන රිලේෂන් ඩේටාබේස් එක මම මේක යූස් කරන සිටි කියලා ටේබල් දෙක ට්‍රේඩ් කරන්න දෙනවා ඉතින් අපි මේකේ කෝඩින් පාට් එකට තිම්මේදී මම මේකට ක්‍රියේට් කරගත්ත කෝඩ් පාට් එක තිම්ම මම මේකට ලින්ක් කරන් දෙනවා මගේ CSS ඒ වගේ ෆොන්ට් එක මම මේකට ලින්ක් කරන් දෙනවා තිම්ම මෙතන ඉස්සල්ලා මම මගේ ප්‍රීවියස් බටන් එක ක්‍රියේට් කරන් දෙනවා මෙතන මම මගේ බටන් ටික ඇනිමේට් කරන විදිහ ක්‍රියේට් කරන් දෙනවා මේකට මගේ DBMS එක කනෙක්ට් කරන්න තියෙනවා. දැන් මගේ DBMS එක මම සිලෙක්ට් එකකින් සර්ච් කරලා තියෙනවා. ඉතල මගේ එන වැලියු එක මේ ටේබල් එක මම හදගෙන ඒක සේව් කරගෙන මගේ වැලියු එක හතරට බෙදලා තියෙනවා. අද මම රෝස් හතරයි ඒකවර මගේ ටේබල් එකේ view කරන්න. ඉතින් මම එන වැලියුස් මගේ බටන් වලට ඇඩ් කරලා තියෙනවා. ප්‍රීවියස් බටන් නෙක්ස්ට් බටන් පේජ් නම්බර් බටන් ඒවට මම මගේ වැලියු සෙට් කරලා තියෙනවා මේ දින්න මගේ ඉන්ඩෙක්ස් ෆයිල් එක CSS පාට් එක ඉතින් මේ තියෙන මගේ JS ෆයිල් එක ඉතින් මම දැන් ඔන්ලෝඩ් එකට MQL ID එකක් දීලා ඉතින් මම බටන් ඒ එන වැලියු එක අරගෙන මම ajax වලින් search php bind එකට transfer කරලා දෙනවා ඉතින් මම මෙතන මගේ බටන් ෆයිල් එක animation part එක create කරලා දෙනවා ඉතින් මම functions දෙයක් create කරන මගේ CSS බටන් එකට next button එකට create කරලා දෙනවා ඉතින් අපි යන් අපේ search part එක උඩ බලන්න මම මෙතන කරලා තියෙන්නේ වැලියු එක get method එකෙන් php එකට transfer කරලා තියෙනවා. දැන් කරලා ගත්ත වැලියු එක මම මෙතන අරන් තිනවා. මම මෙතන get method එකෙන් submit කරන් තියෙන්නේ. මේ මම මේක DBMS එකට ගත්තා. මම මෙතන මගේ relational database එක උරේ add කරලා තිනවා. ක්‍රියේට් කරලා සිලෙක්ට් කරන්න දෙනවා. මම මේ සිලෙක්ට් කරගත්තු ටේබල් එක රිසල්ට් සෙට් එකම කරගෙන මෙතන මගේ ටේබල් එකේ ටේබල් හෙඩර්ස් ටික මගේ රිසල්ට් සෙට් එක අරගෙන මම ඒක ඇසෝෂියේෂන් array එකක් දානවා මේක වෙන් කරගෙන ඒ කොලම්ස් වලින් මම user id name nic email city number city sorry city name කරන් තිනවා මේ විදිහට තමයි මගේ බෑක් එන්ඩ් එක මම ක්‍රියේට් කරගත්තේ. දැන් අපි මේකේ process එක කොයි වගේද කියලා බලන්න. ඉතින් මේ දින මගේ user table එක මම මේකට එක user name add කරන් තියෙනවා. ඊට බලන්න පුළුවන් අපිට button එක මම create කරන් තියෙනවා first page එක view කරන්න. ප්‍රීවියස් එක ගන්න නෙක්ස්ට් එක මම මෙතන ප්‍රීවියස් එක කොච්චර ප්‍රෙස් කරා මෙතන ආපස්සට යන්නේ මොකද මම මේක මුක්කලා තියෙනවා ඉතින් අපි මේකට ඩේටා ටිකක් ඇඩ් කරගෙන බලමු මේ ටේබල් එක කොහොමද ප්‍රොසෙස් වෙන්නේ කියලා මේකට යුසස් ලා කීප දෙනෙක් ඇඩ් කරගන්න Thank you.
සිටිස් ටියමගේ ඇඩ් කරගෙන තිබ්බ සිටි ටේබල් එකට මම ඉතින් සිලෙක්ට් කරලා තමයි මෙතෙන්ද යූස් කරගන්නේ. ඉතින් මෙතන පේච් වැඩිවෙන් වැඩිවෙන්ට බටන්ස් ඇඩ්වෙන විදිහ බලන්න පුළුවන්. ඉස්සෙල්ලා මේක නෙක්ස්ට් බටන් එක ක්ලික් කරලා එනවා මගේ දෙවෙනි පේජ් එකට. ඉතින් යූසර්ස්ලා දෙන්නත් වෙනවා. ප්‍රීවියස් එකට නම් ෆස්ට් පේජ් එකේ නෝ. අපි යම් බටන් වලින් නම්බර්ස් වලින් මේ සෙකන් පේජ් එක. ඉතින් මේ විදිහට තමයි මම පේජනේෂන් පාට් එක ක්‍රියේට් කරගත්තේ. වීඩියෝ බලපු හැමෝටම thank you so much.